Lanka TV Daily News. අයිබෝවන් ගෙවුණු පැය කිහිපයේ ඔස්ට්‍රේලියාව සිදු වූ වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා TV දවසේ පුවත් ප්‍රකාශය ඔස්ට්‍රේලියා ටුඩේ දැන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. සුබසාධක දීමනා රසක් ලබන මාසයේදී යලි ඉහළට විපක්ෂ නායකගේ ජනප්‍රියතාවය පහළට ආර්ථික අපහසුතාවයකදී වැඩිම බලපෑම නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලට ආසියානු රටකට ඔස්ට්‍රේලියාවෙන් ස්ටුඩන්ට් වීසා වාරණය. ඔස්ට්‍රේලියාවේ කොහේ හිටියත් ග්‍රොසරි අයිටම් ගෙදරටම ගෙන්වා ගන්න www.onaroonline.com ශ්‍රී ලාංකීය රේඩියෝ කලාවේ ජාත්‍යන්තර සම්ප්‍රාප්තිය ඔස් ලංකා රේඩියෝ. සුබසාධක දීමනා සඳහා වෙන් කරන මුදල ඩොලර් බිලියන 34 කේ නිහල් දමන ලෙසට ෆිඩ්බැක් කමිටුවක් විසින් ෆෙඩරල් රජයට නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව ජොබ් සීකර් සහ විශ්‍රාම වැටුප් ඇතුළු දීමනා කිහිපයකට ගෙවන මුදල් ලබන මාසයට යෙදී ඇති ෆෙඩරල් අයවැලේකණයේ මගින් වැඩි කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. නිර්දේශ 34 කින් සමන්විත මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබෙනවා. මේ අනුව සති දෙකක් සඳහා දීමනාව ඩොලර් 840ක් දක්වා ඉහළනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ. විශ්‍රාමිකයන් සඳහා දැනට ගෙවුණු ලබන සියලුම දීමනා 90%කින් වැඩි කළ යුතු බවට අදාළ විද්වත් කමිටුව විසින් යෝජනා කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ෆෙඩරල් රජය විසින් මේ දක්වා අවසන් තීන්දුවක් ගෙන නොමැති අතර ලබන මාසයේ නියමිත ෆෙඩරල් අයවැයට පෙර තීරණයක් ගැනීමට නියමිතයි. විපක්ෂ නායක පීටර් ඩර්ටන් සහ ලිබරල් සම්ධාන විපක්ෂයේ ජනප්‍රියත්වය කැපී පෙනෙන අන්දමින් පහළ ගොස් තිබෙනවා. මාධ්‍ය ආයතනයක් විසින් සිදු කර ඇති නවතම මත විමසුමකට අනුව පාලක ලේබර් පක්ෂයේ ජනප්‍රියතාවය 39 සිට 42 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්. විපක්ෂ ලිබරල් සම්ධානයේ ජනප්‍රියත්වය 30 සිට 28 දක්වා පහළ බැස තිබෙනවා. එමෙන්ම විපක්ෂ නායක පීටර් ඩර්ටන්ගේ පුද්ගලික ජනප්‍රියත්වය 11% සිට 28% දක්වා වාර්තාගත අන්දමින් අඩු වී තිබීම විශේෂත්වයක්. සුදේශික ජනතා නියෝජන යෝජනාවට විරෝධය පළ කිරීමට ලිබරල් සන්ධානය ගත් තීරණය සහ එහි ඉදිරිපෙළ මන්ත්‍රීන් කිහිප දෙනෙකු එම යෝජනාවට පක්ෂවාදාස් දැක්වීම මීට ප්‍රධාන හේතු වී තිබෙනවා. වසර 10කට පමණ පසු තනි වසරකදී ඕස්ට්‍රේලියාව තුළ වැටුප් වර්ධන වේගය ඉහළමගේ පසුගිය වසරේදී වාර්තා කර තිබෙනවා. එය 3.3% ලෙස පැවති බවයි සංකලකන කාර්යාංශය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ. වසරේ අවසාන කාර්තුවේදී වැටුප් වැඩිවීමේ ප්‍රතිශතය 0.8% ලෙස පැවතී තිබෙනවා. පසුගිය වසරේදී රාජ්‍ය සේවකයන්ට වඩා පුද්ගලික සේවකයන්ගේ වැටුප් තරමක් වැඩි අගයකින් වැඩි වී ඇති බවයි සංකලකන කාර්යාංශය සඳහන් කරන්නේ. කෙසේ වෙතත් දෙසැම්බර් කාර්තුවේදී වැටුප් වැඩිවීමක් ලැබී ඇත්තේ පුද්ගලික සේවකයන් අතුරින් 21%කට පමණයි. ක්ෂේත්‍ර ලෙස සැලකීමේදී ඉහළම වැටුප් වැඩිවීම ලැබී ඇත්තේ සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රයටයි. අඩුම වැටුප් වැඩිවීම ලැබී ඇත්තේ අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍ර සඳහායි. ඉදිරියේදී ඕස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට ගමන් කළහොත් එහි වැඩිම බලපෑම එල්ලවනුයේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා. කුමන කාලයක මතත්වය උදා වනු ඇති දැයි කිව නොහැකි නමුත් පවතින ආර්ථික තත්ත්වය දෙස විමසා බැලීමේදී එය බැහැර කිරීමටද නොහැකි බවයි අවධාරණය කරන්නේ. ශක්තිමත් ස්ථාවරයක පසු වූ ඉදිකිරීම් සමාගම් ඇතුළු කර්මාන්ත කිහිපයක කඩාවැටීම ඊට හේතුව ලෙස මෙහිදී පෙන්වා දී තිබෙනවා. අකණ්ඩව දහවන වරටත් වැඩි කරන ලද මෙරට කෑෂ් රේට් අගය පසුගිය මාසයේදී ස්ථාවරාගයක පැවති නමුත් ලබන මාසයේදී යළිත් වැඩි කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. එමෙන්ම උද්ධමනය සහ විලකිය අනුපාතයද ඉදිරි මාසවලදී යළිත් ඉහළනු ඇති බවටද අනතුරු අඟවා තිබෙනවා. සිය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙලෙහි එක් අදියරක් ලෙස රැකියා කප්පාදුව සිදු කිරීමට ඕස්ට්‍රේලියා පෝස්ට් තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන ජූනි මාසයේ වන විට සේවකයන් 400කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ. ඔවුන් සියලු දෙනා සහායක සේවාවන්වල නිරත වන්නන් වන අතර ඉදිරිපෙළ සේවකයන් කිසිවෙකුත් ඉවත් කිරීමට තීරණය කර නැතැයි ඕස්ට්‍රේලියන් පෝස්ට් නිවේදනය කළා. 2015 වසරෙන් පසු පළමු වරට ඕස්ට්‍රේලියන් පෝස්ට් විසින් අලාභයක් වාර්තා කිරීමයි මීට හේතුව වී ඇත්තේ. මේ අතර සිය සමූහයේ පූර්ණකාලීන රැකියා 500ක් පමණ කපා හැරීමට ස්ටා කැසිනෝ ආයතනයට අයත් ස්ටා විනෝදාස්වාද සමූහය තීරණය කර තිබෙනවා. මෙම වසරේදී සිය ආදායම ඩොලර් මිලියන 280.310 අතර අගයකට අඩුවනු ඇති බවටයි පුරෝකථනය කරමිනුයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.
පසුගිය වසරේදී එය ඩොලර් මිලියන 500 ඉක්මවා ගොස් තිබුණා. ඉන්දියාවේ තෝරාගත් ප්‍රාන්ත කිහිපයකින් ලැබෙන ශිෂ්‍ය වීසා ආයුධම් පත් සලකා බැලීම සීමා කිරීමට ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම විශ්වවිද්‍යාල පහක් තීරණය කර තිබෙනවා. කොවිඩ් සමයෙන් පසු අදාළ ප්‍රාන්තවලින් ලැබෙන ආයුධම් පත් අතුරින් අතිවිශාල සංඛ්‍යාවක් වංචා සහගත තොරතුරු ඇතුළත් කර ඒවා තිබීමයි ඊට හේතුව වන්නේ. මේ අනුව අදාළ විශ්වවිද්‍යාල පහ විසින් තීරණය කර ඇත්තේ පංජාබ්, හරියානා, උත්තර ප්‍රදේශ්, රාජස්ථාන්, ගුජරාට් ඇතුළු ප්‍රාන්ත කිහිපයකින් ලැබෙන ශිෂ්‍ය වීසා ආයුධ පත් සලකා බැලීම හැකිතාක් අවම කිරීමටයි. පසුගිය පෙබරවාරි මාසයේදී අදාළ ප්‍රාන්තවලින් ලැබුණු ශිෂ්‍ය වීසා ආයුධ පත් අතුරින් 94%ක් ප්‍රතික්ෂේප කිරීමටයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ. මෙම වසරේදී ඉන්දියාවෙන් පමණක් ශිෂ්‍ය වීසා මත 75,000කට අධික පිරිසක් ඕස්ට්‍රේලියාවට පැමිණෙන්න ඇති බවටද වාර්තා පළ වී තිබෙනවා. ක්වින්ස්ටන් ප්‍රාන්තයේ නිවාස කුලී සඳහා තවත් සංශෝධන කිහිපයක් සිදු කර තිබෙනවා. මේ අනුව නිවාස එකකවල ආරක්ෂාව සඳහා මෙන්ම අලංකරණය සඳහා අලුත් වැඩියා සහ වෙනස්කම් සිදු කිරීමටද කුලී නිවසියන්ට අමතර බලතල හිමි වනු ඇති. දැනට ක්වින්ස්ටන්හි පවතින නීති අනුව එවැනි වෙනස්කමක් සිදු කරන්නේ නම් නිවාස හිමියාගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වනවා. මීට අමතරව නිවාස හිමියන් විසින් දේපළ පරීක්ෂාවට පැමිණෙන වාර සංඛ්‍යාව අඩු කිරීමටද නව නීති යටතේ යෝජනා කර තිබෙනවා. එමෙන්ම එලෙස පැමිණීමට පෙර දැනුම් දිය යුතු අවම දින ගණන ඉහළ දමා තිබීමද විශේෂත්වයක්. ක්වින්ස්ටන්හි නිවාස කුලී වැඩි කිරීම වසරකට එක් වරකට පමණක් සීමා කිරීම සහ මෙම නව නීති සියල්ල සම්මත වූහොත් ලබන ජූලි පළමුවනදා සිට බලාත්මක වනු ඇති. මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ප්‍රතිකාර කරන රෝහල්වල ඔවුන්ගේ කාමර දොරගුළු වසා තැබීමේ පිළිවෙත වහා අතිරුවන්නැයි පාර්ශ්ව රැසක් ක්වින්ස්ටන් ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කරනවා. මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන එකම ප්‍රාන්තය ක්වින්ස්ටන් වන අතර එය ඉතාම අමානුෂික බවටයි චෝදනා එල්ලවන්නේ. 2013 වසරේ හඳුන්වා දෙනු ලැබූ මෙම දැඩි පිළිවෙත මානව හිමිකම් නීතිවලට පවා පටහැනි බවටයි පාර්ශ්ව ගණනාවක් පෙන්වා දී ඇත්තේ. මෙය එක්තරා ආකාරයකින් රෝගීන් සිරකරුවන් හා සමානව සැලකීමක් බවටද ඇතමුන් අදහස් දක්වා තිබුණා. මහජන අදහස් සැලකිල්ලට ගෙන ක්වින්ස්ටන් ප්‍රාන්ත රජය විසින් මෙම පිළිවෙත වහා නතර කළ යුතු බවයි බොහෝ දෙනා අවධාරණය කරන්නේ. එම්පුතත් සමගින් අද නියමිත දවසේ පුවත් එකතුව නිමාවට පත්වනවා. හෙට දිනේදී ඕස්ට්‍රේලියාවේ උණුසුම් පත්‍ර රැගෙන රාත්‍රියටට අපි මුණ ගැසෙමු. මේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික උපත දිනපතා ප්‍රවෘත්ති ගෙනෙන එකම පුවත් ප්‍රකාශය. ඔස්ලංකා ටීවී ඕස්ට්‍රේලියා ටුඩේ. ඔබට සුබ රාත්‍රියක්. ඕස්ට්‍රේලියාවේ කොහේ හිටියත් grocery item ගෙදරටම ගෙන්වා ගන්න www.onaroonline.com ශ්‍රී ලාංකීය රේඩියෝ කලාවේ ජාත්‍යන්තර සම්ප්‍රාප්තිය ඔස්ලංකා රේඩියෝ.